සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද කතා කරන්න යන්නේ ඔයාලගේ ගර්භණී භාවයට උත්සාහ කිරීමට සුදුසුම කාලය. ඒ කියන්නේ ඔයාලගේ උසුප් චක්‍රයේ සරු කාලය හොඳින් හඳුනා ගැනීමට කළ හැකි දේවල් පිළිබඳව. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා මේ වගේ කැලෙන්ඩර් කොලයක් අරගෙන හැම මාසෙම ඒ මාසයට අදාළ කැලෙන්ඩර් කොලයක ඔයාලගේ සරු කාලය හඳුනාගන්නේ කොහොමද කියලා, ලකුණු කරන්නේ කොහොමද කියලා. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන්නේ ඔයාලගේ මෙන්සස් වන පළවෙනි දවස. ඉතින් මේ උදාහරණයක් විදිහට තමයි මම ගත්තේ. ඔයාලට පුළුවන් මාසයේ ඔයාලට මෙන්සස් වන දිනේ ඔයාලගේ දිනේ ලකුණු කරන්න. ඉතින් පළවෙනිදා මෙන්සස් වෙන කෙනෙක්ගේ ඔසප් කාලයේ සරු කාලය හඳුනා ගැනීමේදී පළවෙනි දිනේ විදිහට ගන්නේ ඔසප් දින ආරම්භ වෙන දිනට දෙවැනි දවස. ඒ කියන්නේ මේක නම් දෙවැනිදා. පළවෙනි දිනය, දෙවැනි දිනය, තුන්වෙනි දිනය, හතරවෙනි දිනය. එතකොට ඔසප් දින මේ උදාහරණයේ අපි දින පහක් ඔසප් වෙනවා කියලා ගන්නවා. ඊට පස්සේ ඒ ඔසප් දිනයට පස්සේ 6වෙනි දිනය හා 7වෙනි දිනය. මේ දවස් දෙක සරු කාලය ලෙස ගණන් ගන්නේ නැහැ. ඉන් පසු එන 7වෙනි දිනය, කියන්නේ 8වෙනිදා. 8වෙනි දා ඉඳන් 8, 9, 10, 11, 12, 13, 14, 15. මෙන්න මේ දින ටික. මේ 15 තමයි සරුම දවස. ඒ කියන්නේ මේ 14 වෙනි දවස. ඉතින් මේ දිනේ සහ මේ දිනේට පෙර දිනය සහ පසු දිනය තමයි සරුම දවස් ලෙස සලකන්නේ. නමුත් ඔයාලට මේ ඔසප් දිනේ සරු දින ආරම්භ වන දිනේ සිට තා 4වෙනි දින දක්වා කාලය තුල මේ දිනේට පෙර දින පහක්. මේ කියන්නේ මේ දිනය 1, 2, 3, 4, 5. මෙන්න මේ දින පහත් ඔයාලට සරුම දවස් ලෙස සලකන්න පුළුවන්. ඉන් පසු මේ 14වෙනි දවසට පසු දින දින පහ, කියන්නේ මේ 16, 17, 18, 19, 20. මේ දින පහත් සරුම දවස් ලෙස සලකන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති අපි කොහොමද මේ වගේ කැලෙන්ඩර් කොලයක අපේ සරු කාලය සටහන් කරන්න කියලා. ඉන් පසු 20වන දිනය, 21වන දිනය, 22වන දිනය, 23වන දිනය, 24වන දිනය, 25වන දිනය. මේ දක්වා ඔයාලට ගර්භණී භාවයට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි දිනේ සිට 25වන දිනේ දක්වා කාලය ඔසප් චක්‍රයේ සරු කාලය ලෙස සලකනවා. නමුත් ඔයාලා මේට උත්සාහ කරන්න ඕනේ මෙන්සස් දින අවසන් වූ දින සිට දින දෙකකට පසුව තමයි මේ සඳහා උත්සාහ කරන්න ඕනේ. එහෙදී ඔයාලා 7වන දිනේ උදෑසන කාලයේ පාන්දර 4:00-7:00 තමයි එකතු වෙන්න ඕනේ. ඉන් පසු පැය 36:36 කොලේක දිනේ සහ වේලාව සටහන් කරගෙන 25වන දිනේ දක්වා ඔයාලට උත්සාහ කරන්න පුළුවන්. මේ තමයි මම ඔයාලට මුලින් පැහැදිලි කරපු විදිහ. මෙහිදී සරු කාලය සොයාගන්නකොට ඔයාලගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ද අක්‍රමවත්ද කියන එක ගැන පළමුවෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා දරුවෙක් හැදීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔයාලා ඊට මාස 6කට පෙර සිටවත් මේ වගේ ඔසප් චක්‍රයේ දින
කැලෙන්ඩර් කොලයක් අරගෙන සටහන් කිරීමට පටන් ගෙන ඒ වගේම ඔයාලා පැය 36 36ට එකතු වෙන දිනේ හා වේලාව වෙනම කොලයක සටහන් කරගන්නත් පටන් ගන්න ඕනේ මෙහිදී ඔයාලා හැම මාසෙකම මේක කරන්න ඕනේ එම් ලකුණු කරන විදිය ඔයාලට දැම්මා කලින් පෙන්නුව සටහනේ හොඳින් බලලා අවබෝධ කරගන්න පුළුවන් අපි දැන් බලමු ක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නේ මොකද්ද කියලා ඒ කියන්නේ දැන් ඔයාලා ඔසප්ුණ මේ මාසයේ ඔසප්ුණ පළවෙනි දිනේ සිට ඊළඟ ඔසප් දිනේ සිදුවන දින දක්වා කාලය මෙහිදී මේ ක්‍රමවත්ද අක්‍රමවත්ද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් විදිහක් තමයි එක දිගට මාස 3 4 කොයාලා මේක සටහන් කරගෙන යනකොට ඔයාලටම බලන්න පුළුවන් හැම මාසෙකම નિયમિત දින ගානක් ඇතුළත ඔයාලට ඔයාලගේ හොසප් වීම සිදු වෙනවද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මෙහිදී දින 28කට වරක් 25කට වරක් වෙන්නත් පුළුවන්. 30කට වරක් 35කට වරක් මේ වගේ નિયમિત දින ගානකට සැරයක් හැම මාසෙදීම ක්‍රමවත්ව හොසප් වෙනවා නම් ඒ ක්‍රමවත් හොසප් චක්‍රයක් ලෙස හඳුන්වනවා. නමුත් ඔයාලගේ හැම මාසෙම නියමිත දිනේට වෙන්න ඇති වෙන්න පුළුවන් තව ස්වභාවික සාධකයක් විදිහට ඔයාලගේ කෑම බීම වගේම ආතතිය හෝමෝනවල වෙනස් වීම වගේ දේවලුත් හේතු වෙන්න පුළුවන්. ඉතින් කෑම බීම විදිහට ඔයාලා ගස් ලැබු වගේ දෙයක් හොසප් වීමට નિયમિત දිනයට පෙර දිනේ හෝ ආහාරයට ගත්තොත් ඔයාලට මෙය දිනක් දෙකක් පහු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි මේක අක්‍රමවත් විදිහට සලකන්නේත් නැහැ. නමුත් සමහර මාසවල කියන්නේ දැන් ඔයාලගේ ඔසප් දින ගණන එක මාසයක දින 25කින් මාසික 28කින් අනිත් මාසයේ ඊට වැඩි සතියක් පහු වෙලා දින 35කින් 40කින් මේ වගේ මාස දෙකකට සැරයක් වගේ හැම සිදු වෙනවා නම් එහෙයට අක්‍රමවත් ඔසප් චක්‍රයක් ලෙස සලකන්න පුළුවන්. ඉතින් මේ ඔසප් වීම ලෙස සලකන්නේ ඔයාලගේ මේ ඔසප් වෙන කාලයේ අතරතුර කාලයේ ඔයාලගේ ඩිම්බ කෝෂයකින් එක ඩිම්බයක් පමණ පිට වෙනවා. ඉතින් මෙම ඩිම්බය දින 14ක් ඔයාලගේ ගර්භාෂයේ ඔයාලගේ ශරීරය තුළ තිබිලා දින 14කට පසු ශුක්‍රාණුවක් සමග එකතු වුණේ නැත්තම් එය මෙන්සස් රුධිරයේ ලෙස ශරීරයෙන් පිට වෙනවා. ඉතින් ඔයාලා ගෙබ් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් මේ ඩිම්බය පිටවන දිනය නිවැරදිව හඳුනා ගන්න ඕනේ. මෙහිදී ඔයාලට ඒ දිනේ නිවැරදිව හඳුනාගත්තොත් ඉක්මනින් දරු සිහිනය සැබෑ කරගන්න පුළුවන්. මේ ඩිම්බයක් පිට වෙලා ඩිම්බයක ජීව කාලය ලෙස මාසයක එක දිනක් පමණයි මේ සිදුවන්නේ. ඩිම්බයක ජීව කාලය ලෙස පැය 10ත් 20ත් අතර කාලයක් තමයි සලකන්න පුළුවන්. හරි. මම දැන් ඔයාලට පෙන්නන්නම් මම මේ ගත්ත උදාහරණේ කොහොමද ඩිම්බ පිටවන දිනය අක්‍රමවත්ව ඔසප් චක්‍රයේ තියෙන කෙනෙක්ගේ හඳුනාගන්නේ කියලා. දැන් අපි මේ විදිහට ලකුණු කරලා ඊට පස්සේ අපි දැන් බලමු ඊළඟ මාසයේදී කෙනෙක්ට
ඊළඟ උසස්පන දිනය ලෙස දින 26 දින 27 දින 28 අන්න මේ දිනේදී සිදු වෙනවා කියලා හිතමු. තමයි උසස් ඊළඟ උසස්පන පළවෙනි දිනේ. ඉතින් මේ දිනේ සිට දින 14කට කලින් තමයි එයාගේ සෞරුම දවස ඩිම්බේ පිටවන දින වෙන්නේ. අපි බලමු කොහොමද මේ දිනේ හොයාගන්නේ කියලා. ඉතින් ආපස්සට තමයි අපි ගණන් කරන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 මේ තමයි එයාගේ දින්න පිටවන දින. ඒ කියන්නේ දින 28 කින්වසත්වන කියන එකේ සාරු කාලය වේ සාරුම දවස වෙන්නේ මේ ධාරණේ හැටියට 15 වෙනිදා. කියන්නේ දැන් වෙන කෙනෙක් අපි බලමු දින 29 කින් වුණා කියලා. 29 කින් වෙන කෙනෙක්ගේ සාරු දවස වෙන්නේ 14කට කලින්. අට නවය දහය එකොළහ දොළහ දහතුන දාහත. එහිනම් එයා අගේ වෙන්නේ නිම්මේ පිටවන්න 16 වෙනිද. මේ විදිහට ඔයාලට දින 30ක් 35ක් 40ක් ඕන දවසක් මේ විදිහට ඔයාලට මේ විදිහ සටහන් කරගෙන ඔයාලගේ ඩිම්මේ පිටවන දින හොයාගන්න පුළුවන්. මන් දැන් ඒ කියලා දුන්නේ අක්‍රමවත් හොස්සප් චක්‍රයක් තියෙන කෙනෙක්ගේ සාරුම දවස හොයාගන්න විදිහ. ඒ කියන්නේ ඔයාලට ඊළඟ මෙන්සස් වන දිනේ සිට දින 14කට කලින් තමයි සාරුම දවස වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ සාරුම දවස හොයාගෙන ඊළඟ මාසයේදී ඔයාලට පුළුවන් මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරලා එම හොස්සප් දිනයට දින 14 කලින් දින සහ ඒ දිනයකට දිනට දින 5කට කලින් සහ දින 5කට පසුව ඒ කාලය තුළ සරුම කාලය ලෙස සලකන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් තව අක්‍රමවත් නොසප් චක්‍රයක් තියෙන කෙනෙක්ට පුළුවන් තවත් ක්‍රමයක් තමයි ඔයාලගේ උෂ්ණත්වය ලකුණු කරන එක. මේ උෂ්ණත්වය දිනපතා මේ සවරු කාලයේදී ලකුණු කරන්න පුරුදු වෙන්න ඕනේ. උදෑසන නිදාගෙන එක දිගට පැය 5ක් හෝ නිදාගෙන අවදි වූ ගමන්ම තමයි මේ ලකුණු කරන්න ඕනේ. ඔයාලට උෂ්ණ උණ කටුවක් ඇරගෙන ඔයාලගේ උෂ්ණත්වය ලකුණු කරන්න පුළුවන් දිනයයි වෙලාවයි සඳහන් කරලා. ඉතින් මේ උෂ්ණත්වය වැඩිවීමක් සිදු වෙනවා දිම්බ පිටවන දිනේදී හෝ ඒ දින ආසන්න වන විට. ඉතින් එතකොටත් ඔයාලට සාර්ථකව ගැඹ ගැනීම ඇති වෙලා දරුවෙකු පිළිසිඳ ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ සඳහා ඔයාලට එක එක උපකරණ තියෙනවා. ෆාමසි එකකින් ගන්න පුළුවන්, සරු දවස හොයාගන්න පුළුවන් උපකරණ. ඉතින් මේ වගේනුත් ඔයාලට ඔයාලගේ ඩිම්බ පිටවන දිනේ හොයාගන්න පුළුවන්. තව ස්වභාවිකව ඔයාලට මේ සරු දවස හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔයාලගේ යෝනි මාර්ගයේ ශ්‍රාවයන්. මෙහිදී පැහැදිලි හා ඇලෙන සුළු ශ්‍රාවයන් පිටවනවා නම් එයින් අඟවන්නේ ඔයාලගේ සරු දවස් ළඟ බව. කියන්නේ ඔයාලගේ සරු දවස් කියලා තමයි එකෙන් පෙන්වන්නේ. ඉතින් මේ දිනන්නේ එකතු වීමෙනුත් ඔයාලට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මනින්ම දල් සිහිනේ සැබෑ කර ගැනීමට පුළුවන්. ඉතින් මන් දැන් හිතනවා ඔයාලට ක්‍රමවත් හෝ අක්‍රමවත් වසප් චක්‍රයක් තියෙනවා නම් ඉක්මනින් ගැබ් ගැනීමකට මේ කරුණු ගොඩක් ඉවහල් වෙන්න ඇති කියලා. ඉතින්
ඔයාලා මගේ channel එක subscribe කරලා මන් දිනපතාම දාන මේ video බලලා ඔයාලගේ කිරිසිහින ඉක්මනින් සැබෑ කරගන්න ඒ ගොඩක් උදව් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලගේ අදහස් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගෙන මගේ ඊළඟ video එකත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.